අයිබන් ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අපේ බයෝමැප් සීරීස් එකත් එක්ක. දැන් ඔයගොල්ලන් බලන්න පුළුවන් මේ ඇයි මේ බයෝමැප් සීරීස් එක වෙනස් විදිහකට කරන්නේ කියලා. මේ මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්ක අපිට සංචරණ සීමා තියෙන නිසා අපි දැන් මේක ගෙදර ඉඳන් කරන්න ක්‍රමයක් හොයාගත්තා. ඒ නිසා අපි මේ කාරණේ දිගටම කරගෙන යනවා. ඉතින් පළවෙනියෙන්ම කියන්න ඕනේ හැමෝටම පරිස්සම් වෙන්න මේ දවස්වල ගෙදර ඉන්න කියලා. ඉතින් අද අපි කතා කරන්න හිතුවේ යසර් අර්ෆත් ගැන. අර්ෆත් ගැන විශේෂයෙන් අපේ අවධානය යොමු වුණේ අතරම අපි ඔය ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන හිටියේ. ඒකට සම්බන්ධ චරිත සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන හිටියේ. ඕගොල්ලන්ගේ යෝජනා කිහිපයක් මේ ඉදිරිපත් වෙලා තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් කතා කරන්න, සායුද යුද්ධය ගැන කතා කරන්න, ඒ වගේ දේවල්. දැන් අපි ඒවත් අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද අපි දැන් කල්පනා කරා විශේෂම පහුගිය දවස්වල සිද්ධ වෙච්ච දේවල් එක්ක මේ ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදයට සම්බන්ධ චරිත කිහිපයක් ගැන කතා කරන්න ඊළඟ සති කිහිපය තුළ තවත් චරිත ගැන කතා කරන ගම. ඒකේ පටන් ගැනීමක් විදිහට තමයි අපි අසල අර්ථත් ගැන කතා කරන්නේ. අපේ channel එක subscribe කරන්න ඕගොල්ලන්ට දිගටම මේ series එක බලන්න පුළුවන්. යසර් අර්ෆත් කියන්නේ මං හිතන්නේ පලස්තීන ඊශ්‍රායෙල් අර්බුදය ගැන දන්න කට්ටිය, අහලා තියෙන කට්ටිය හෝ නිකන් සාමාන්‍යයෙන් ওই ප්‍රවෘත්තියක් බලන ප්‍රවෘත්තියක් කියවන කෙනෙක් වුණත් බොහොම මේ නිරන්තරයෙන් අහලා තියෙන නමක්. මං හිතන්නේ සමස්තයක් විදිහට ගත්තාම ප්‍රසිද්ධම නම විදිහට යසර් අර්ෆත්ගේ නම හඳුන්වන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. අර්ෆත් මේකට බොහොම වැදගත් වෙන්නේ අවුරුදු 45ක විතර කාලයක් තිස්සේ පලස්තීනයේ පැත්තේ ප්‍රධානම චරිතය සහ ප්‍රධානම නියෝජිතය වශයෙන් හිටපු නිසා. අර්ෆත් උපදින්නේ හැබැයි පලස්තීනයේ නෙමෙයි, අර්ෆත් උපදින්නේ ඊජිප්තුවේ. එතකොට ඔහු නමුත් ඔහුගේ පවුලේ මුල් බිම් තියෙන්නේ ඔය ගාසා පැත්තේ. ඉතින් අර්ෆත් මුල් කාලේ කයිරෝවල ජීවත් වෙන ගම. ඔහු තරුණ කාලේ විශේෂම කයිරෝවල ඉන්න යුදෙව් ජනතාව පිළිබඳ උනන්දුවකුත් ඇති වෙලා තියෙනවා කියලා ඒ දවස්වල සඳහන් වෙනවා. ඔහුට අවශ්‍ය වෙලා තියෙන මුල් කාලේ ඉඳලම මේ යුදෙව්වන් තේරුම් ගන්න. ඒ වගේ දෙයක් තමයි ඔහුගේ සහෝදරියක් එක්තරා අවස්ථාවක ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් 1929 අගෝස්තු මාසයේ උපදින අර්ෆත් 1940 ගණන්වල ඇතුල් වෙනවා කයිරෝවේ විශ්වවිද්‍යාලයට. ඒ කාලේ කිව්වේ පළමුවන ෆුආඩ් රජුගේ විශ්වවිද්‍යාලය කියලා. ඒ කාලේ ඊජිප්තුවේ තිබ්බ රාජාණ්ඩුවක්, බ්‍රිතාන්‍යයේ බොහොම බලපෑම් යටතේ රාජාණ්ඩුවක් තිබුණේ. ඉතින් ඔහු විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා එහි කල්ගත කරමින් ඔහු ඉගෙන ගනිමින් ඉන්නවා. පස්සේ ඔහු ඇත්තම සිවිල් ඉංජිනේරු අංශයෙන් අධ්‍යාපනය ලබනවා. මේ කාලේ තමයි අපි දන්නවා මේ පළවෙනි අරාබි ඊශ්‍රායෙල් යුද්ධය ඇති වෙන්නේ 1948. ඒ කියන්නේ පලස්තීනයේ දෙකඩ කිරීමේ සැලැස්ම ඇවිල්ලා ඊට පස්සේ ඊශ්‍රායෙල් සහ පලස්තීනය විදිහට බෙදන යෝජනාව ඇවිල්ලා ඊට පස්සේ ඒට අරාබි රටවල් විරුද්ධ වෙලා අරාබි රටවල් 6ක විතර හමුදාවල් යුදෙව් ප්‍රදේශයන්ට පහර දීලා 1948 අරාබි ඊශ්‍රායෙල් යුද්ධය පටන් ගන්නවා. මේ ගැන අපි කතා කරා මේක දවස් කිහිපයකට කලින් කරපු ප්‍රෝග්‍රෑම් එකකදී. මම හිතන්නේ ඔයගොල්ලන්ට අපේ මේ කමෙන්ට් එකකින් ඒ ලින්ක් එක බලා ගන්න පුළුවන් වෙයි. මේ කාලේ යසර් අර්ෆත් කියන්නේ තරුණයෙක්, ඔහු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් ඉන්නේ. ඔය කාලෙම දැන් යුද්ධ පටන් ගත්තාම ඔහු යුද්ධයට සම්බන්ධ වෙනවා. ඔහු ඇත්තටම සම්බන්ධ වෙලා හිටියයි කියන්නේ මුස්ලිම් බ්‍රදර්හුඩ් කියන සංවිධානයත් එක්ක, මුස්ලිම් සහෝදරත්වය කියලා අරාබි රටවල් ගණනාව ක්‍රියාත්මක වෙන සංවිධානයක්. අදටත් ඒ සංවිධානය සහ ඒ සංවිධානයෙන් හටගත්තු වෙනත් සංවිධාන අරාබි රටවල් ගණනාවක ප්‍රබල භූමිකාවක් රඟ දක්වනවා. එතකොට මේගොල්ලොත් එක්ක තමයි අර්ථ මුලින්ම සම්බන්ධ වෙලා හිටිය කියලා සඳහන් වෙන්නේ. නමුත් ඔහු එහි සමාජිකයෙක් විදිහට කටයුතු කරපු බවක් සඳහන් වෙන්නේ නැහැ. මොකද ඊජිප්තුවේ මුස්ලිම් බ්‍රදර්හුඩ් එක හුඟක් ප්‍රබලයි. මුස්ලිම් බ්‍රදර්හුඩ් එක පටන් ගන්නෙ ඊජිප්තුවෙන්. එතකොට මේගොල්ලොත් එක්ක ඔහු යුද්ධයට සම්බන්ධ වෙනවා. දැන් ඉතින් යුද්ධෙන් පස්සේ ඔහු ඔහුගේ අධ්‍යාපන කටයුතු තහවර කරලා ඔහුට අවශ්‍යතාවය තියෙනවා දිගටම මේ අරාබි ජාතිකයන් විශේෂයෙන් පලස්තීනයේ පලස්තීන අරාබි ජාතිකයන් වෙනුවෙන් ඔහුගේ අරගලය දියත් කරන්න. ඉතින් ඔහු උත්සාහ කරා ඊට පස්සේ රටවල් කිහිපයකට යන්න රැකියාවක් සොයාගෙන සහ තමන්ගේ කටයුතු කරන්න. ඊට පස්සේ ඔහුට කුවේට් වලට යන්න අවස්ථාව ලැබෙනවා. ඔහු එතනින් තමයි පටන් ගන්නේ ඔහුගේ මේ
දේශපාලන ගමනක් යන්න කටයුතු ආරම්භ කරන අවස්ථාව ඒ කාලේ තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඔය 1959 දී විතර හොපිටව ගන්නවා පටා කියලා සංවිධානය. දැන් මේ සංවිධානයේ ආරම්භන වෙන්නේ පලස්තීන ජනතාවගේ නිදහස දිනා ගැනීම. දැන් මේ කාලේ වෙනකොට අර හුඟක් වෙලාවට තිබිච්ච අදහසක් තමයි අරාබි රටවල් වටේ තිබිච්ච අරාබි රටවල් එක එකතු වෙලා මේ අරගලයේ ක්‍රියාත්මක කර යුතුයි කියන කාරණේ. මොකද විශේෂයෙන්ම යුදමය වශයෙන් ශක්තිය තිබුණා ඊජිප්තුව, සිරියාව, ජෝර්දානිය වගේ රටවල් වල. නමුත් ඒත් එක්කම මතුවෙච්ච අදහසක් තමයි පලස්තීන ජනතාව තුලින්ම මේ අරගලයේ ඉස්මතු වේ යුතුයි කියලා. ඒ අරපත් එන්නේ යන්නේ ඒ වගේ තැනක. ඒ අනුව තමයි ඔහු 1959 දී විතර ෆටා සංවිධානය පිහිටුවාගන්නේ පලස්තීන ජනතාවගේ අරගලය ක්‍රියාත්මක කිරීම සඳහා. හැබැයි මේ කාලේ වෙනකොට අරාබියේ ගොඩක් දෙනාගේ බලාපොරොත්තු තිබුණේ ඊජිප්තුව, සිරියාව, ජෝර්දානිය වගේ රටවල් එකතු වෙලා ඊශ්‍රායලයේ යුදමය වශයෙන් පරාජය කරයි කියන ඒ පරාජය කරන ඊට පස්සේ පලස්තීන ජනතාවට මේ අරාබි පරසින අරාබි ජනතාවට ඒ තමන්ගේ මොකක් හරි නිදහස් ප්‍රදේශයක් ලබා දෙයි කියලා මොහොම අර තමයි තිබුණේ. යසර් අරාෆත් කොහොම හරි මුල් කාලේ රටින් රටට යනවා. ඔහු ටික කාලයක් කුවේත් වල ඉඳලා ඊට පස්සේ ඔහු ටික කාලයක් සිරියාවට යනවා. සිරියාවේ ඉඳද්දී 1964 දී ඔය සිරියාවේ හමුදා නිලධාරියෙක්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ නම සඳහන් වෙලා ඊට පස්සේ ඔහුට විරුද්ධව නඩු විභාගයක් පාස් කළා. නමුත් අන්තිමට මේ ජනාධිපතිවරයා මැදිහත් වෙලා ඔහු නිදහස් කරනවා. මේ අවස්ථාවේ ඔය පස්සේ කාලෙක සිරියාවේ ජනාධිපති බවට පත් වෙච්ච හෆිස් අල් අසාද ඒ කාලේ දැන් ඉන්න බෂාර් අල් අසාද්ගේ පියා. ඒ කාලේ ඔහු මේ යසර් අරාෆත් එක්ක නොහොඳක් ඇති කරගන්නවා මේ සිද්ධිය අරබය. ඒක පස්සේ කාලෙක වැදගත් වෙනවා. මොකද සිරියාවේ පාලකයා විදිහට හෆිස් අල් අසාද් අවුරුදු 30ක් විතර කටයුතු කරපු නිසා. නමුත් දැන් පලස්තීන ජනතාවගේ අරගලයක් උදෙසා තියෙන සහයෝගයට 1960 ගණන් වල දෙවනි භාගය වෙනකොටත් ලොකු සහයක් නැහැ. මොකද ඊජිප්තුව වගේ රටවල් ඉතාම ශක්තිමත් හමුදාවල් තිබිච්ච රටවල්. දැන් එතකොට කොහොමද මේගොල්ලන් මේ පලස්තීන විමුක්ති සංවිධානය වගේ සංවිධානයක් ඉස්මතු වෙන්නේ? මේක වෙන්නේ සයදින යුද්ධෙන් පස්සේ. මොකද සයදින යුද්ධයේදී අර අරාබි රටවල් අන්ත පරාජයට පත් වෙනවා. මං හිතන්නේ අපේ හුඟක් අය දන්නවා සයදින යුද්ධය කියන්නේ. සිරියාව, ජෝර්දානිය සහ විශේෂයෙන්ම ඊජිප්තුව අන්ත පරාජයට පත් වෙනවා ඊශ්‍රායල් හමුදාවල ප්‍රහාරයන් එක්ක. ඒකෙන් පස්සේ අර අරාබි රටවල් පිළිබඳ තියෙන බලාපොරොත්තුව බොහෝ දුරට කඩාකප්පල් වෙනවා. ඒත් සමගම පලස්තීන මිලිටන්ට් සියක, ඒ කියන්නේ පලස්තීන ත්‍රස්තවාදී කණ්ඩායම් නැත්නම් පලස්තීන කැරලිකාර කණ්ඩායම්, එහෙමත් නැත්නම් පලස්තීන විමුක්ති කණ්ඩායම්, ඕන කෙනෙකුට ඕන විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඔන්න ඔය කණ්ඩායම් වල වෙනදාට වඩා ඉස්මතු වීමක් දකින්න ලැබෙනවා. දැන් පලස්තීන විමුක්ති සංවිධානය කියන්නේ මේ වගේ සංවිධාන කිහිපයක් එකතු වෙලා හදාගත්තු සංවිධානයක්. ඒතකොට මේකේ මුල්ම අවස්ථාවේ ෆටා සංවිධානය මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇත්තටම මේක මුලින්ම ඉදි කරනකොට, මේ ස්ථාපිත කරනකොට මේගොල්ලන් ඇත්තටම අරාබි රටවල් වල සම්බන්ධයත් එක්ක මේ ස්ථාපිත කරේ මේ පලස්තීන ජනතාවගේ අරගලයේ නියෝජනය කිරීම සඳහා පලස්තීන නියෝජිත සංවිධානයක් විදිහට. ඒකේ විවිධාකාර සංවිධාන තිබුණා. කොහොමරි ෆටා එකත් මේකට සම්බන්ධ වෙලා ඊට පස්සේ යසර් අරාෆත් ඒකේ ප්‍රධානියා බවට පත් වෙනවා 1969 විතර වෙනකොට. මේ කාලේ වෙනකොට අර 67 දී සයදින යුද්ධයෙන් පස්සේ රටවල් අර අරාබි රටවල් පිළිබඳ තිබු බලාපොරොත්තු කැඩිලා ගිහිල්ලා බොහෝ දුරට පිඳ වැටිලා ඒ වෙනුවට පලස්තීන විමුක්ති අරගලය ත්‍රස්තවාදී, එහෙමත් නැත්නම් ගරිල්ලා සටන් ක්‍රම වලට මාරු වෙනවා. ඒන් පස්සේ තමයි අපි ඔය දකින ගුවන් යාන පැහැර ගැනීම, ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ. දැන් ඊළඟට ඔය 1972 දී මියුනික් වලදී සිද්ධ වෙච්ච ප්‍රහාරය, මේ ඊශ්‍රායල් ඔලිම්පික් ක්‍රීඩක නිකොලස් දිනික් ඝාතනය කිරීම වගේ සිද්ධීන් සිද්ධ වෙන්න පටන් ගන්නේ ඔය 67 සිද්ධ වෙච්ච බලාපොරොත්තු බිඳ වැටීමෙන් පස්සේ. පටා සංවිධානයේ හුඟක්ම ප්‍රබල ලෙස ඉස්මතු වෙන එක හේතුවක් වෙන්නේ 1968 දී සිද්ධ වෙච්ච මේ සටනක්. ඔය ඒක සිද්ධ වෙන්නේ ඔය ජෝර්දානයේ ඊශ්‍රායල් විසින් අල්ලගත්තු ප්‍රදේශ වලින් ටිකක් කිට්ටුව තියෙන මේ කරමේ කියන ගම්මානය ආශ්‍රිතව ඔය ඔතන තියෙනවා මේ පලස්තීන කඳවුරකුත් තියෙනවා. එතකොට මෙතන ඉඳන් ඊශ්‍රායලයට පහර දෙනවායි කියන චෝදනාව පිට 1968 දී ඊශ්‍රායලයේ මේ දැන් පහර දෙනවා. මේ අවස්ථාවේදී පලස්තීන හමුදා, ජෝර්දාන හමුදා වල සහයෝගයක් ලැබෙනවා. පලස්තීන ඔය පටා සංවිධානයේ සම්බන්ධ කඩයි පහර දෙනවා මේ ඊශ්‍රායල් හමුදා වලට.
ඒ අයගේ ප්‍රහාරය මැඩ පවත්තා. එතකොට දැන් මෙතෙන්දී ඊශ්‍රායල් හමුදාවලට පුළුවන් වෙනවා මෙතන මේ කඳවුරට පහර දීලා පලස්තීන ජාතිකයන් පන්නලා දාන්න. නමුත් ඒ අවස්ථාවේදී ඊශ්‍රායල් හමුදාවලට සැලකිය යුතු ජීවිත හානි ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒත් සමගම මේ සටනේ ගෞරවය ෆටා සංවිධානයට යොමු වෙනවා. යසර අරෆත්ගේ පැත්තට යොමු වෙනවා. ඒතර යසර අරෆත් ප්‍රබල චරිතයක් විදිහට ඉස්මතු වෙන මේ සිද්ධිය හේතුවක් වෙනවා. ඊට පස්සේ අවුරුදු වල 68 විතර ඉඳලා ගත වෙච්ච අවුරුදු කීපය තුළ ජෝර්දානය තුළ පලස්තීන විමුක්ති සංවිධානය හරියට නිකන් වෙනම රාජ්‍යයක් වගේ කටයුතු කරන්න පටන් ගන්න ඕනගේ සම්බන්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ කටයුතු කරන්න පටන් ගන්න. දැන් අද වෙනකොට මේ වගේ තත්ත්වයක් ගැන නිකන් අදහසක් ගන්න පුළුවන් මක් දැන්නේ ඔය ලෙබනනේ හිස්බුල්ලා සංවිධානය කොහොමද කටයුතු කරේ කියන එක හිස්බුල්ලායි කර තරම් බලයක් පලස්තීන විමුක්ති සංවිධානයේ තිබ්බද කියන එක කියන්න අමාරුයි. මොකද ජෝර්දානයේ බොහොම හොඳ හමුදාවක් ඉන්නවා. ඒ කොහොම වෙතත් දැන් අද ගත්තොත් අද තත්ත්වය ගත්තොත් හිස්බුල්ලා සංවිධානයේට ජෝර්දාන හමුදාවට වඩා ලොකු හමුදාවක් ඉන්නවා. ඒ වගේ දැන් 68 69 70 කාලේ වෙනකොට පලස්තීන විමුක්ති සංවිධානය එතන ෆටා සංවිධානයට යසර අරෆත් සංවිධානය ඒ ප්‍රමුඛ පලස්තීන විමුක්ති සංවිධානයට ජෝර්දානයේ සැලකිය යුතු සන්නද්ධ කණ්ඩායම හිටියා. මේගොල්ලෝයි ජෝර්දානයේ රජුරෝ අතරේ ගැටුමක් නිර්මාණය වෙනවා 1970. එතකොට අරසත් ජෝර්දානය අතහැරලා යන්න සිද්ධ. ඒකට හේතු වෙන්නේ ඔය පලස්තීන විමුක්ති සංවිධානය තුළම කටයුතු කරන තවත් සංවිධානයක් ඉන්නවා PLFP කියලා. මේ සංවිධානය මාක්ස්වාදී සංවිධානයක් සෝවියට් දේශයෙන් ආධාර ලැබිච්ච කණ්ඩායමක් මේගොල්ලෝ. මේගොල්ලෝ ගුවන් යානා කිහිපයක් පැහැරගෙන ඒව අරන් ඇවිල්ලා ඊශ්‍රායලයේ ජෝර්දානයේ මේ ගුවන් යානා තුනක් පුපුරවා හරියි. මේ සිද්ධියෙන් පස්සේ මෙය නවත්වන්න යසර අරෆත් කටයුතු කරේ නැහැ කියන චෝදනාව මත ජෝර්දානය සහ අරෆත් අතරේ ගැටුමක් නිර්මාණය වෙලා මේක ඇත්තටම ආයුධ සන්නද්ධ ගැටුමක් බවට පත් වෙලා අන්තිමට පලස්තීන විමුක්ති සංවිධානයට ජෝර්දානය අතහැරලා යන්න සිද්ධ. මේ සිද්ධීන් සිද්ධ වුණේ 1970 සැප්තැම්බර්. ඒක තමයි කළු සැප්තැම්බර් කියලා කියන්නේ. පස්සේ ඔය බ්ලැක් සැප්තැම්බර් කියලා ඕගනයිසේෂන් එකක් හදාගෙන ඒගොල්ලෝ ඒ බ්ලැක් සැප්තැම්බර් කියන නම දෙන්නේ ඔය සිද්ධිය පදනම් කරගෙන. මීට පස්සේ ඔය බ්ලැක් සැප්තැම්බර් කණ්ඩායම සම්බන්ධ වෙලා තමයි ඔය 72 මියුනික් වලදී ඊශ්‍රායල් ක්‍රීඩකයන්ට පහර දීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔය කාලෙම ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන් තොටුපළට රාජිකස්තවාදීන් සහ ජපාන් රතු හමුදාව එකතු වෙලා පහර දෙනවා. දැන් ওই වගේ සිද්ධීන් වලදී මේවා යසරාර්ථක මේවා දැනගෙන හිටියා මේවා නවත්වන්න කටයුතු කරේ නැහැ හෝ සම්පූර්ණයෙන්ම මේවට අනුබල දුන්නා වගේ චෝදනා මතුවෙනවා ඒ කාලේ ඉඳලා. ජෝර්දානය අතහැරලා යසරාර්ථක යන්නේ ලෙබනනේ. 70 ඉඳලා ඔහු කටයුතු ඉන්නේ ලෙබනන් වල. ඊට පස්සේ 75 ලෙබනනේ දැන් ලෙබනනේ ඇත්තටම පලස්තීන මුක්ති සංවිධානය සැලකිය යුතු ශක්තියක් ගොඩනගා ගන්න. දැන් ඔය අද හිස්බුල්ලා එක්ක ඉන්නවා වගේ. එතකොට එතෙන්දී ඔහු යම් යම් ඒ ලෙබනනේ ස්වදේශික යම් යම් කණ්ඩායම් එක්ක කටයුතු කරනවා. ඒක හරි සංකීර්ණ කතාවක්. මොකද මේ ලෙබනනේ ගත්තොත් මේ ආගමික සහ වාර්ගික පදනම් මත නම් කරපු කණ්ඩායම් කොට්ටාෂ 18ක් ඉන්නවා. එතකොට ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් සුන්නි මුස්ලිම්, ෂියා මුස්ලිම් ක්‍රිස්තියානිවරු විවිධාකාර කණ්ඩායම්, මරොනයිට් ක්‍රිස්තියානිවරු කියන කට්ටිය, ඊළඟට කොප්ටික් වරු, ඩ්‍රූස් වරු යනාදී වශයෙන් 18 ජාතියක් ඉන්නවා ලෙබනන්. ලෙබනන් වල මේ 1975 ඉඳන් සිවිල් යුද්ධයක් ඇති වෙන්නේ. දැන් මේ සිවිල් යුද්ධය සරලව කිව්වොත් එහෙම ක්‍රිස්තියානි සහ මුස්ලිම් කණ්ඩායම් අතර ඇති වෙන තරඟය නිසා තමයි ඇති වෙන්නේ කියලා කියන්න පුළුවන්. හැබැයි එතනින් ඒක ඉච්චරම සරල නෑ. මොකද මුස්ලිම්වරු ගත්තත් ප්‍රධාන වශයෙන් සුන්නි සහ ෂියා වශයෙන් දෙගොල්ලක් ඉන්නවා. ඊට අමතරව ක්‍රිස්තියානි විවිධ කණ්ඩායම් ඉන්නවා, වෙනත් විවිධාකාර කණ්ඩායම් ඉන්නවා, ඊළඟට කොමියුනිස්ට් පාක්ෂිකයෝ වගේ මේ ආගම් වලට බැදීාවක් නැති කණ්ඩායම් ඉන්නවා ලෙබනන්වල. දැන් එහෙම දේශපාලනික බෙදීමක් තියෙනවා. ඒ වගේ විවිධාකාර බෙදීම් අතර තමයි පලස්තීන සංවිධානයත් මේකට සම්බන්ධ වෙන්නේ. නමුත් ඔවුන්ගේ ශක්තිය සහ ඔවුන්ගේ හැකියාව මත, ඔවුන්ගේ ආයුධ ශක්තිය, ඔවුන්ගේ පිරිස් ශක්තිය වගේ දේවල් මත ඇත්තටම පලස්තීන සංවිධානය මෙතෙන්දි ප්‍රබල ක්‍රියාකාරකයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. කොහොම වෙතත් 82 අවුරුද්දේ මේ ලෙබනන් සිවිල් යුද්ධයේ වැදගත් අවස්ථාවක් ලැබෙනවා. ඒක තමයි ඊශ්‍රායල් විසින් ලෙබනනේ ආක්‍රමණය, දකුණු ලෙබනනේ ආක්‍රමණය කරනවා. මේගොල්ලන් එක ටාගට් එකක් වෙන්නේ PLO එක.
ඇත්තටම මෙතෙන්දී යසර අර්ථක ටාගට් කරන්න වෙනමම ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට බාර දීලා තිබුණා ඉස්රායලයේ ආරක්ෂක ඇමති ඒරියල් ෂැටෝන් විසින්. ඒක තමයි මේ සෝල්ට් ෆිෂ් කියලා කියන්නේ ලුණු දැමූ මාළුවා වගේ තේරුමක් තියෙන. එන්න එහෙම කණ්ඩායමකට බාර දීලා තිබ්බ යසර අර්ථක කොහෙද ඉන්නේ කියලා හොයලා ඔහුව මරා දැමුවා. ඊට පස්සේ කොහොම හරි ලෙබනනයට ඉස්රායල් හමුදා කඩාවැදීමත් පස්සේ මේ පලස්තීන මුක්ති සංවිධානයට ලෙබනනය අතහැරලා දාලා යන්න වෙනවා. ඊට පස්සේ 1993 වෙනකම් අර්ෆත් ඉන්නේ ටියුනිසියාවේ. මූලික වශයෙන් ටියුනිසියාවේ ඉඳගෙන තමයි විදේශ පාලන කටයුතු කරන්නේ. ලෝක මට්ටමේ ඔහු දැන් පලස්තීන මුක්ති සංවිධානය මේ වෙනකොට ලෝක මට්ටමේ පිළිගැනීමකට පත් වෙලා තියෙනවා පලස්තීන ජනතාවගේ ප්‍රධාන නියෝජිතයෙක්. එතකොට මේ ලෝක මට්ටමේ රාජකාන්තික කටයුතු ඔහු කරගෙන යනවා. ඒ ගමන් අර සන්නද්ධ අරගලයේ ක්‍රියාත්මක වෙනවා. ඒ කණ්ඩායම දැන් පලස්තීන මුක්ති සංවිධානය ගත්තත් ඒ සංවිධානය ඇතුලේ ඉන්නවා විවිධාකාර කණ්ඩායම් ප්‍රධාන වශයෙන්ම අරෆත්ගේ ෆටායක ඊට පස්සේ අනිකුත් කණ්ඩායම් ඉන්නවා. එතකොට එතනත් ඇත්තටම මේ සංකීර්ණයි මොකද මේ සමහර කණ්ඩායම් වලට සහයෝගය දක්වන්නේ වෙනත් සමහර පාර්ශ්ව. දැන් මම අර කලින් කිව්වා වගේ PLFP කියන එක ඒ කාලේ සහයෝගය දක්ුවේ සෝවියට් දේශය. එතකොට ඒගොල්ලන් කෙලින්ම අනුගමනය කරේ සෝවියට් දේශයේ න්‍යායපත්‍රය. එතකොට ඒ වගේ තව කණ්ඩායම් හිටියා වෙනත් වෙනත් රටවල් වල න්‍යායපත්‍රයන් අනුව කටයුතු කරපු. ඉතින් නමුත් ප්‍රධාන සංවිධානය විදිහට හිටියේ ෆටා සංවිධානය. ඒක තමයි ලොකුම සංවිධානය PLO එක ඇතුළේ. ඊට පස්සේ 1990 ගණන්වල මුල් කාලේ වෙනකොට මේ විශේෂයෙන්ම ඔය ඇමරිකාවේ මැදිහත් වීම, නෝර්වේවල සහ ඇමරිකාවේ මැදිහත් වීම මත මේ අර්බුදයට සාමකාමී විසඳුමක් හොයන්න ඕන කියන තැනට ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ PLO එක එනවා. ඊට පස්සේ තමයි අර සාකච්ඡා ඇති වෙලා 1993 දී මේ ඔස්ලෝ සම්මුතිය අත්සන් කරන්නේ. ඒ අනුව පලස්තීන ජනතාවට මේ පලස්තීන පාලන අධිකාරියක් පිහිටුවලා ස්වයං පාලන බලතල යම් ප්‍රමාණයක් ලබා දෙන්න ඊශ්‍රායලය එකඟ වෙනවා. ඊට අමතරව PLO එක පලස්තීන සංවිධානය පිළිගන්නවා ඊශ්‍රායලය විසින්. ඊශ්‍රායලය පිළිගන්නවා පලස්තීන විමුක්ති සංවිධානය විසින්. ඔය විදිහට එකඟතාවය පිහිටුව ගන්නවා 1993 දී. එහෙම තමයි යසර අරපත් ඊට පස්සේ 1994 දී පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති විදිහට පත් වෙනවා. එතකොට මේ සඳහා යසර අරපත් ප්‍රමුඛව තුන් දෙනෙක්ට, ඒ කියන්නේ ඒ කාලේ ඊශ්‍රායල් අගමැති යිත්සක් රාබින්, ඊළඟට විදේශ ඇමති ෂිමොන් පෙරෙස් සහ යසර අරපත් තුන් දෙනාට නොබෙල් සම්මානයක් හම්බුනා. ඒ හරි බලාපොරොත්තු සහගත තැනක තමයි 1994 දී මේ පලස්තීනයේ තියෙන්නේ. එතකොට දැන් අද තියෙන තැනට ආවේ කොහොමද? උතනින් පස්සේ. දැන් මේ එකඟතාවයට විරුද්ධ කට්ටිය ගොඩක් හිටිය දෙපැත්ත. දැන් ඒ වෙනකොටත් බිහි වෙලා තිබිච්ච සංවිධානයක් තමයි ඔය හමාස් සංවිධානය කියලා කියන්නේ. යසර අර්ෆත් වගේම හමාස් සංවිධානයේ මූලය තියෙන්නේ අර මුස්ලිම් බ්‍රදර්හුඩ් එක ඇතුළෙන්මයි. ඊට අමතරව පලස්තීනියන් ඉස්ලාමික් ජිහාඩ් කියන සංවිධානයක් තියෙනවා තවත් එකක්. ඒක ඒකේ මූලය තියෙන්නේ ඊජිප්තුවේ තිබිච්ච ඊජිප්තු ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය තුලින්. එතකොට මේ දැන්
මේ වගේ කණ්ඩායම් විරුද්ධ වෙනවා පලස්තීන මේ මේ ඊශ්‍රායලයත් එක්ක සාම ගිවිසුමකට යන්නේ. ඊශ්‍රායලයේ පැත්තේ අන්තවාදී يعني ඊශ්‍රායලයේ පැත්තේ දක්ෂිණාංශික කණ්ඩායම් මේ විරුද්ධ වෙනවා. ඒ අතරේ අන්තවාදී කණ්ඩායම් තියෙනවා. චරම අන්තවාදී නැති දක්ෂිණාංශික කණ්ඩායම් තියෙනවා. ඒගොල්ලෝ විරුද්ධ වෙනවා මේ විසඳුම. ඉතින් මම හිතන හොඟක් අය දන්නවා යෙත් චක්‍රාබීන්ව වෙඩි තියා ඝාතනය කරනවා තරුණයෙක් විසින්. ඊට පස්සේ තවත් ටික කාලයක් යනකොට දක්ෂිණාංශික කණ්ඩායම් ඊශ්‍රායලයේ වඩා ප්‍රබල වෙන්න පටන් ගන්නවා. දෙපැත්තෙන්ම සිද්ධ වෙන මේ සිදුවීම් එක්ක සහ අර 93 95 ඒ කාලේ ඒගොල්ලෝ විසඳාගත්තු නැති ගැටලු ගොඩක් තියෙනවා. ඒවා විසඳා ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඒගොල්ලෝ එක්ක තාලෙට ආවේ. හැබැයි එතනින් එහාට ඒක විසඳා ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඊට පස්සේ මේ ටික කාලයක් යනකොට අර සාම වැඩ පිළිවෙල පිළිබඳ තියෙන බලාපොරොත්තුව ගොඩක් දෙනා තුළ ටිකෙන් ටික පහව යන පටන්. ඊට සමගාමීව හමාස් පලස්තීන ඉස්ලාමික ජිහාඩ් වගේ සංගඨන ප්‍රබල වෙන්න පටන් ගන්නවා. ඊට අමතරව අපි දන්නවා ඊට පස්සේ කාලයක් වෙනකොට හමාස්ගේ සංවිධාන වලට ඉරානයේ තියෙන සහයෝගය ලැබෙන්න පටන් ගන්නවා වෙනදට වඩා. ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. කොහොම වෙතත් මේ 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 කාරණේ මේ වගේ කාරණා ටිකක් එක තමයි අද තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. අර 94 දී පිටිච්ච ඉතාමත්ම බලාපොරොත්තු සහගත තත්ත්වයෙන් මේ මේ පස්සේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් 94 න් පස්සේ 95 න් 93 95 කාලෙන් පස්සේ ඇමරිකාවේ විශේෂම බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත දිගටම උත්සාහයක් දරනවා ඉතුරු වෙච්ච ප්‍රශ්නවලට විසඳුම් හොයන්න. ඒ ප්‍රශ්න තමයි මේ යුදෙව් ජනාවාස පිළිබඳ ප්‍රශ්න. මොකද විශේෂම බටහිර යුරේ අපි දන්නවා යුදෙව් ජනාවාස හුඟක් ඉදිකරලා තියෙනවා. දැන් මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ අනාගත පලස්තීන රාජ්‍යයක් නිර්මාණය වෙනකොට? ඒක එක ප්‍රශ්න. යුදෙව් ජනාවාස පිළිබඳ ප්‍රශ්න. අනික පලස්තීන රාජ්‍ය පිළිබඳ ප්‍රශ්න. ඒ කියන්නේ පලස්තීන රාජ්‍ය පූර්ණ ස්වාධීනත්වය ලබා දෙන්නේ කොහොමද කවදද ඒ කියන ප්‍රශ්න. ඊළඟට පලස්තීන සරණාගතයන් පිළිබඳ ප්‍රශ්න. මොකද 48 ඉඳලම ওই ප්‍රදේශක අතහැරලා දාලා ගියපු සරණාගතයෝ විශාල ප්‍රමාණයක්. ඒ අයගේ අයිතිවාසිකම් ඒ අය අහපු එනවද ඒ අයට ඉඩම් ලැබෙන්නේ කොහොමද කියන ඒවා බරපතල ප්‍රශ්න විදිහට අදටත් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න කිහිපයක් ඉතුරු වෙලා තමයි ඔස්ලෝ සම්මුති වලට ඊශ්‍රායල් සහ පලස්තීන විමුක්ති සංවිධානයේ එන්නේ. ඉතින් ඒ ගැටලු निराකරණය කරගන්නේ යසර් අරෆත් සහ ඊශ්‍රායලයේ සමහර නායකයෝ යම් යම් අවස්ථාවල සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔය 2000 අවුරුද්දේ කැම්ප් ඩේවිඩ් සාකච්ඡාවලට එහුද් බරක් කියන අගමැතිවරයා යටතේ ඊශ්‍රායලයේ සම්බන්ධ වෙනවා. ඒව අසාර්ථකයි. ඒක සාර්ථක වෙන්නේ ඒ අනතුරුව 2001 දී පලස්තීන ජනතාව තුළ අර මතුවෙන අර දෙවනි ඉන්ටිෆාඩාව කියන කැරැල්ල මතුවෙලා ඒ අනතුරුව ඒ සාම වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කාලයක් යනකම් අභාවයට යන. එතකොට දැන් මේ කාලෙ වෙනකොට යසර් අරෆත්ත් වයසයි. දැන් ඊශ්‍රායලයේ අලුත් එහුඩ් බරක්ගෙන් පස්සේ බලයට පත් වෙන ඒරියල් ෂරොන්. ඒරියල් ෂරොන් කියන්නේ තමත්ම දක්ෂිණාංශික පුද්ගලයෙක්. ඒ දවස්වල ඔහු 2002 විතර කාලෙ වෙනකොට ඇත්තටම අරෆත්ව සැලකන්නේ ත්‍රස්තවාදියෙක් විදිහට. දැන් ඔහුව ඝාතනය කරන්න පුළුවන් නම් ඝාතනය කරන්න උනත් ඔවුන් සූදානමින් තමයි ඒ දවස්වල හිටියේ. ඉතින් ඔහොම ඉඳෙද්දී ඉතින් අරෆත් වයසට යනවා. සාම වැඩ පිළිවෙලත් පල්ලෙහාට ගිහිල්ලා ඒරියල් ෂරොන් එකපාරටම ට්‍රැක් එක මාරු කරනවා. ඒරියල් ෂරොන් එනවා මොකක් හෝ හේතුවක් නිසා. මම හිතන්නේ මේ මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න මේ යුද්ධමය වශයෙන් විසඳුමක් හොයා ගැනීම පහසු නැහැ කියන තැනට ආපු නිසා වෙන්න පුළුවන්. මොකද මේ වගේ පුද්ගලයෙක් එකපාරට මැද තැනක දෙනවා කියන එක අපි හිතාගන්න අමාරුද? ඔහු මැද්ද තැනකට ඇවිල්ලා මේ ආපහු සාම වැඩ පිළිවෙලක් උදෙසා යම් කිසි කතා බහකුත් නිර්මාණය වෙනවා. දැන් ඔය අතරේ 2004 අවුරුද්දේ අසරාට මරණයට පත්. යසරාට මිය යන්නේ නොවැම්බර් මාසේ 11 වෙනිදා 2004. දැන් ඔහු ඔක්තෝබර් මාසේදී ඇත්තටම රෝගී බවට පත් වෙනවා. ඊට පස්සේ ඊශ්‍රායලයේ අවසරය මත ඔහුව ජෝර්දානයට අරන් ගිහින් ඊට පස්සේ ප්‍රංශයට අරන් ගිහින් ප්‍රංශයේදී තමයි ඔහු මිය යන්නේ. පුදුම කියන්නේ ඔහුගේ මරණ පරීක්ෂණයක් කරන්නේ නැහැ. හැබැයි ඔහුගේ මරණය පිළිබඳ සැකයක් තියෙනවා. ඔහුට මේ විකිරණශීලී ද්‍රව්‍යයක් විෂ කරා කියලා මතයක් තියෙනවා. විශේෂයෙන්ම පොලෝනියම් විෂ
ශරීර ගත වෙලා කියලා මතයක් තියෙනවා. නමුත් ඒක තහවුරු කරන්න පුළුවන් වෙලා නැහැ. මොකද මරණ පරීක්ෂණයක් සිදු වුණේ නැහැ. ඔහුගේ භාර්යාව ඒකට ඉඩ දුන්නේ නැති නිසා. ඇයි එහෙම වුණේ කියන එක අපි දන්නේ නැහැ. කොහොම වෙතත් ඊයින් පස්සේ දැන් යසරාරහතින් පස්සේ පලස්තින මුක්ති සංවිධානය මහමුද් අබ්බාස් විසින් බාරගෙන ආදටත් ඔහු තමයි නායකයා විදිහට ඉද්දි. ඉතින් ඒ කටයුතු ඒ කියන්නේ පලස්තින මුක්ති සංවිධානය මේ ආකාරයෙන් කටයුතු කරනවා. හැබැයි දැන් මේ වෙනකොට ඇත්තටම යසරාරහතගේ මරණය නිසාම නෙමෙයි සිද්ධ වෙච්ච සිදුවීම් නිසා දේශපාලනික සිදුවීම් නිසා අද වෙනකොට පලස්තින මුක්ති සංවිධානය වගේම ප්‍රබල සංවිධානයක් බවට පත් වෙලා තියෙනවා හමාස් සංවිධානය සහ පලස්තීන ඉස්ලාමික ජිහාද් සංවිධානය. ඒතකොට අද වෙනකොට කැමැති වුණත් නැති වුණත් අර ඒ දවස්වල කියපු අර පලස්තීන විමුක්ති සංවිධානය පලස්තීන ජනතාවගේ නියෝජිතයය කියන තනි නියෝජිතයය කියන කතන්දරේ දැන් කියන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකත් ඇත්තටම මේ සාම වැඩපිළිවෙල තවත් සංකීර්ණ කරන්න හේතු වෙලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් යසර් අරාෆත් ගැන විවිධාකාර අර්ථකථන තියෙන පුළුවන්. ඔහු ත්‍රස්තවාදියෙක් වෙන්න පුළුවන්, ඔහු විමුක්තිකාමීෙක් වෙන්න පුළුවන්, කවුරු වෙන්න පුළුවන්. නමුත් එකම දේ තියෙන්නේ එක්තරා කාලයක දැන් ඔහු සන්නද්ධ අරගලියෙත් සිටියා. ඊට පස්සේ ඔහු සාමය විශ්වාස කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔහු සාමය ඒ ගමන්ම ඔහු මේ ත්‍රස්තවාදී ක්‍රියාවලිය දුනයි කියලා ඔහුගේ විරුද්ධවාදීන් චෝදනා කරනවා. එහෙම දෙයක්ත් තියෙනවා. ඒ කොහොම වුණත් යසර් අරාෆත් කියන්නේ හොඳ නරක දෙකම සම්මිශ්‍ර වෙච්ච සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ වගේ පුද්ගලයෙක් කියලා තමයි අපිට ඉතින් හිතන්න පුළුවන් වෙන්නේ. එකම දේ පලස්තින ජනතාවගේ ඔය ඊශ්‍රායලයට විරුද්ධව තියෙන සටනේ එක්තරා කාලෙක තනි ප්‍රධාන භූමිකාව රඟපාපු තනි පුද්ගලයෙක් ඉන්නවා නම් මං හිතන්නේ මිය යන දෙන්න යසර් අරාෆත් තමයි ඒ ප්‍රබලම තනි චරිතය විදිහට හිටියේ. යසර් අරාෆත්ගේ මරණින් පස්සේ තමයි ඇත්තටම අනිකුත් සංවිධානත් වඩා ශක්තිමත් වෙලා ඇවිල්ලා තියෙන්නේ. යසර් අරාෆත් ජීවතුන් අතර හිටියා වුණත් සමහර විට හමාස්ගේ සංවිධාන වඩා ජනප්‍රිය වෙලා ඉන්නේ ඉඳ තිබුණා. නමුත් යසර් අරාෆත්ගේ මරණයෙන් පස්සේ ලොකු හිඩැසක් නිර්මාණය වුණා කියන එක අපිට පැහැදිලිවම පේන්න තියෙනවා පලස්තීන ජනතාවගේ සටන පැත්තෙන් බැලුවම. ඉතින් යසර් අරාෆත් ගැන කතාව ඔහොමයි. ඉතින් අපි ළඟදීම බලාපොරොත්තු වෙනවා ඊශ්‍රායෙල් පලස්තීන අරගලය සම්බන්ධව තවත් චරිත ගැන ඕගොල්ලෝ කතා කරන්න. ඕගොල්ලන් කැමති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මෙන්න මෙයා ගැන දැනගන්න කැමති කියලා අපි උත්සාහ කරනවා. එයා ගැන ඕගොල්ලන්ට කරුණු ඉදිරිපත් කරන්න. එහෙනම් ගිහින් එන්න. අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපි මේ වගේ වීඩියෝස් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා e-learning.lk YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එක like කරන්න. Facebook page එකේ link එක ඔයගොල්ලන්ට description එකෙන් බලා ගන්න පුළුවන්.